ඒක ලලාට කණ්ඩිකාව ලලාට ඈ ලාටලාට නෙමෙයි ලලාට කණ්ඩිකාව මේක කන පැත්තේ තියෙන හින්දා ශංඛක කණ්ඩිකාව මේක පැත්තෙන් තියෙන හින්දා පාර්ශ්වික කණ්ඩිකාව මේ කණ්ඩිකා හතරේ නම් මතක තියාගන්න ඕනේ මේක අපර කපාල කණ්ඩිකාව මස්තිෂ්ක බාහිකේ එක එක පැති එක එක කාර්යයන් සඳහා හැඩගැහිලා තියෙනවා ප්‍රධානම ප්‍රදේශ තුනක් තියෙනවා ඒ තුන තමයි එකක් තමයි සංවේදක අවයව වලින් එන තොරතුරු ගන්න පැති අපි ඒකට කියනවා සංවේදී ප්‍රදේශ ඊළඟට තොරතුරු තව කෙනෙකුට කියන පැති ඔයා මේක කරන්න කියලා එකෙන් කියන්නේ මෙයාගෙන් තොරතුරු එළියට යනවා ඒවට කියනවා චාලක ප්‍රදේශ වචන දෙකයි එක ඔබන්න මොනවද සංවේදී චාලක ඒ කරපු දේ මතක තියාගෙන ඉන්න පැති තියෙනවා ගලපනවා මේක ඔයා කලින් කළා නේද කියලා කියනවා කලිනුත් මේක වුණා මතකද මැට්ටෝ කියලා අහනවා අන්න ඒ වගේ පැති සංගාමී ප්‍රදේශ ප්‍රදේශ තුනයි අයියෙන් ගේමු සංවේදී චාලක සංගාමී මං අඳිනවා එක එක පාටින් ඒවා මේ තියෙන්නේ අපේ ඇඟේ විවිධ සංවේදී අවයව වල ඉඳන් තොරතුරු එන පැත්ත මේකට කියන්නේ දෛහික සංවේදී ප්‍රදේශය හයි ගෙන් දෛහික සංවේදී ප්‍රදේශය දැන් වලෙන් අහයි විභාගයේදී දෛහික සංවේදී ප්‍රදේශයේ තියෙන කණ්ඩිකාව මොකද කණ්ඩිකාව පාර්ශ්වික කණ්ඩිකාව ඒ වගේමයි ඒ දේහයේ විවිධ අවයව වලට තොරතුරු දෙන පැත්ත මේ තියෙන මේ පැත්ත ඒකට කියන්න වෙන්නේ අර්ග දෛහික සංවේදී නම් මේක මොකද දෛහික චාලක ප්‍රදේශය ඔය ඇඟිලි තුඩු වලට අරවට මේවට ආවේග දෙනවා හරි මේ එක ළඟ තියෙන්නේ නමුත් කණ්ඩිකා දෙකක දෛහික චාලකයා ඉන්නේ මොන කණ්ඩිකාවේද ලලාට කණ්ඩිකාව හරයිට් ඔයාලා දැන් දෛහික සංවේදී ප්‍රදේශයේ දෛහික චාලක ප්‍රදේශයේ දැන් මේ දෙන්නටම ඕන මේ පැති මතක තියාගන්න කෙනෙක් එතන මේ ළඟම තමයි මතක තියාගන්න එක්කෙනා ඉන්නේ මේ මෙයා මට කියන්නේ මේ මොන මෙයාට කියන්නේ සංවේදීද චාලකද සංගාමීද හැබැයි යා සංගාමී වෙන්නේ කාටද? දෛහික සංවේදී කෙනාටයි සංගාමී වෙන්නේ. දෛහික සංවේදී කෙනාට තමයි ගෙනගදී තමයි මෙයා මතක තියාගෙන ඉන්නේ. මෙතන සංගාමී කෙනා මතක තියාගෙන ඉන්නේ කවුද? දෛහික චාලක දේ තමයි යා සංගාමී කරගෙන ඉන්නේ. ඒ නිසා 얘 දෙන නම් දෙකක් දෙනවා. කොහොමද මෙයාට කියන්නේ? දෛහික සංවේදී සංගාමී ප්‍රදේශය මේක දෛහික චාලක සංගාමී ප්‍රදේශය නම් කරගන්න. බලන්නස් කන් දෙකෙන් එහෙනම් මේ 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 කන් දෙකෙන් කියවට දැන් මේ ඇඳලා තියෙන එක අර්ධ ගෝලයක් නේ. ඒතකොට ඒකට එන්නේ එක කන. ඒ පැත්තේ කණින් එන්නේ. එහා පැත්තේ තව අර්ධ ගෝලයක් තියෙනවා. ඒකට තමයි ඒ කන තියෙන්නේ. කන් දෙකෙන් එන සංවේදී ශ්‍රවණ සංවේදී ප්‍රදේශය ඊළඟ මේක මතක තියාගන්න කෙනෙක් ඉන්න ඕන. හා කවුද කියන්න බලන්න? ශ්‍රවණ සංගාමී. ශ්‍රවණ චාලක කියලා එකක් නැහැ නේද? බය වෙන්න එපා. හරි? ඒතර ඒක සංගාමී කියවට කමන්නේ. ඈ මේ ඇස් වලින් එන ඒවා අපර කපාල කණ්ඩිකාවේ දෘෂ්ටි සංවේදී දෘෂ්ටි නෙමෙයි මොකද්ද? දෘෂ්ටි. ඒව අමතක තියාගෙන ඉන්නවා. මට ඔයා කලින් දැක්ක වගේ මතකයි කියලා කියන්නේ මේකෙන් තමයි. හරි? එහෙමද අපි නම් හම්බෙලා නැහැ කියලා එයා කියනවා එතකොට. මේක එතන මේ තීරුව පොඩි එක ඒකයි. හරි? මේ දෙක නම් කරගන්න බලන්න. කෝ? මෙන්න මෙතන විශේෂ මධ්‍යස්ථානයක් ඔය ගොඩාක් උසස් මානසික හැකියා බුද්ධිය ධාරණය චින්තනය තර්කණය ද ඔයාලා මේක පාඩකල්ල එක මකන්න එපා ඈ
ඉතින් ඉරක් ඇදලා මකලා දැම්මා ඉස්සර. රයිට් ඒ ටික නම් කරගන්න එතන. එතන ඒ ප්‍රදේශෙ නිකන් හිම මාක් කරගන්න ඒ ඇති එකට විශේෂ නමක් දෙන්න දෙයක් නැහැ ඉතින්. නැත්තම් ඔය උතන ඔයාලා ඔන්න ලියන්න ඉරක් ගාලා උසස් මානසික හැකියාව කියලා. උසස් මානසික හැකියාව. එතන මේ පැත්තේ මෙතන තියෙනවා කතන චාලක කතනය සඳහා චලනය කතන චාලක මේ හරියේ තමයි කතන සංගාමී තියෙන්නේ. ඒකයි කියපු දෙයක් මතක හිටින්නේ නැත්තේ. කැස වමනේ වගේව තමයි කපාල ප්‍රතීක. මේ වන්නේ මේ ප්‍රතීක මධ්‍යස්ථානයේ හරහා වමනය ගිලීම කැස්ස කිවිසීම වැනි අනිත්‍යානුක ප්‍රතීක ක්‍රියා පාලනය සමහර ළමයි කොච්චර උත්සාහ ගත්තත් ඒක නවත්ත ගන්න බෑනේ මාත් එහෙම ළමයි නෙමෙයි මටත් එහෙම තමයි අපි මොනවා හරි කරලා හැච්චි බක් යද්දි ටක් ගාලා යනවා ඒ කියන්නේ අපි ඒක නවත්තන් ට්‍රයි කරත් සමහරට මහා හයියෙන් යනවා අමුතු විදිහට යන්නේ එහෙමනේ නුවර පන්දියත් එක එකද ලෝකෙ කැතම හැච්චිම ඇරියව සමහර ගෑනුලම ඒ තමයි හරිම ෂෝක් එච්චරයි මොන වර්ගයේ හැච්චිමත් නම චිච්චික් කියන බලන්දි හෙම්බිරි සාම හැදේ හෙම්බිරි සාම හැදිලා චික් චික් ගගයින් අනුමස්තිෂ්කය එය වැරවලි සේතුවට පිටුපසින් හා මස්තිෂ්කය අපර කොටසට පහලින් පිහිටා ඇත